මෙන්න මෙහෙම කියලා. දැන් තමාට මොකක් හරි මාරාන්තික දෙයක් හැදෙනවා. මේ තමන් ඔය කාගරි රැකියා ස්ථාන කරන්න තියෙනවා, ජීවල් දුර වැඩ තියෙනවා, ළමයිගේ වැඩ තියෙනවා, නොඑක ආකාරයේ වැඩ රාජකාරී කරන මහා කාර්යබහුල ජීවිත ගත කරන කට්ටිය. හැබැයි මහා මාරාන්තික දෙයක් හැදෙනවා. දැන් මේ නිදීට ප්‍රතිකාර කරන්න යන කාර්යද තියෙනවා. මන්ද මහා මේ ව්‍යාපාරින ව්‍යාපාර භෝගයක් දීන මහා දේවක පිටිසක් ඉන්න මහා වැඩ අධික බොහොම කාර්යවලුන කියන්නේ. යාර මාරාන්තික රෝගයක් හැදුණොත් ප්‍රතිකාර කරන්න වෙලාව නැති වෙනවා. වෙලාව තියෙනවා නේද? ඔක්කොම නතරගෙන ඒක කරනවා. එහෙනම් තමන් අවංකව තමන්ගේ හිතට දුන්නා මම මේ මහා භයානක සංසාර රෝගීකින් බෙදෙන්නේ. ඊදහා රෝගයක් තව තියෙනවා. එහෙනම් මෙන්න මේ මහා භයානක සංසාර රෝගීකින් මම බෙදෙන්නේ. මේ සංසාර රෝගීට බෙහෙත් දාන්න. උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉන්නවා වෛද්‍යවරු. උන්වහන්සේට හරියට වෛද්‍යවරු වගේ මේ සංසාර රෝගීට ප්‍රතිකාර කරනවා. මේකින් මේ සංසාර රෝගී සුවපත් කරගන්න බෙහෙත් දෙන්න. එහෙනම් මම කරන්න ඕනේ මොකද මේ මහා භයානක රෝගීකින් මම බෙදෙන්නේ දැන් පණහල මේක පොඩ්ඩක් හරි තේරුණා නම් තේරෙන්නේ. මේ මහා රෝගියක් මට වැළඳලා දෙන්නේ කියලා. දැන් අනිත්ට ඔක්කොම දමල ගහලා හරි මේක හොඳ කරගන්න නේද කරන්නේ. අන්න එහෙනම් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියන වෛද්‍යවරු හම්බෙනවා. උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා තමයි කියන ලිනේ ගැන කියලා. රෝගියෙක් තත්ත්වය කොහොමද මටම කොහොමද කියන ඒවත් පරීක්ෂා කරනවා. අන්න ඊළඟ වල බෙහෙත් ගන්න ඕනේ සාධාරණ ඖෂධ. අන්න එහෙම අරගෙන ඉන්නකොට මේක හොඳ කරගන්න. දැන් තමන් දන්නේ තමන්ට මහා භයානක දෙයක් තියෙනවා කියලා. මහා මාරාන්තික දෙයක් තමන්ට තියෙනවා කියලා තමන් දන්නේ. ඒ නිසා උහි කරන වැඩ කටයුතු කර කර ඉන්නවා. හැබැයි එහෙම ඉකේ කියලා දෙදී හොඳද? දන්නේ නැතුව අර දෙදෙන්නේ මැරෙල යන්නත් පුළුවන්. එහෙනම් අන්න මේ වගේ දැන් මේ ලෝකෙ නිමේ අඳුරක් පුතා යනවා. මෙච්චර භයානක සංසාර රෝගයකින් පිළිපිලි ඉඳලා මෙහෙම රෝගෙකින් අපි වෙලෙන්නේ නැහැ කියලා දන්නේ. අන්නේසම් ප්‍රතිකාර කරන්න දඟලන්නේ නැහැ. ඔහේ දිත්තේ පංචකාමී විඳගෙන ඉන්නවා. හැබැයි මේ සතරේ අනාථ වෙන්නේ. මේක මාත්‍යයක් හරි දහම දැකපු කෙනාද මේ දැකපු කෙනාද තේරෙන්නේ. මෙච්චර භයානක රෝගයක් නම් අපි බෙදෙයි. එහෙන ඉක්මනට වෛද්‍යවරු හම්බෙලා මේකට ප්‍රතිකාර ගන්නවා. එහෙන අපි අන්නේ එකයි කරන්නේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ආදරේ වෙන්න අරුණ දෙබලක් ගත්තොත් මේ දැන් ඒගොල්ලෝ දැන් ආදයන් තාම කසාද බඳලත් නැහැ කියලා කියනවා. දෙතුන් මහා වැඩ රාජකාරී කෝ ඉගෙන ගන්නත් දින රැකී රක්ෂා කරන්නත් දින ගෙවල් වල නොයි තාහාද වැඩ රාජකාරී. දැන් මේගොල්ලෝ ආදරය කරන මේගොල්ලෝ වෙලා ආවේ. කොච්චර වැඩ රාජකාරී ඉපස් ඒකන වෙලා ආවදී. තමන්ට උමනාව තියෙන තමන්ට අධික උමනාවක් තියෙන යමකට මොන වැඩේ ඉපස් ඒකට යන්න වෙලා ආවදී. තමන්ට තියෙන අවශ්‍යතාවය මෙතන බලන්න තියෙනවා. එතකොට තමන්ට ලෝකේ වැඩ කරන ලෝකේ වැඩ කරගෙන ලෝකේ උලා ගන්න අවශ්‍යතාවය වෙන වැඩි. නිවන් දකින්න අවශ්‍යතාවය ඊට වඩා අඩුයි. අන්න ප්‍රමුඛද දැනෙන්නේ මේ ලෝකේ උලා ගාගෙන ලෝකේ පස්ස යන වැඩ පිළිවිද. හැම දෙයකට වඩා නිවන් දකින්න වැඩ පිළිවිද ප්‍රමුඛ උනා. ඒක ඔක්කොම වඩා අත්‍යවශ්‍ය දෙයක් උනා. එහෙනම් අනිත් දේ කොහොමදම ගහලා හරි වැඩේ කරගන්න. තේමද ගන්න. එහෙනම් බලන්න ඕනේ තමන්ට අවශ්‍යතාවය මොකක්ද කියලා. මට මොනාද ඕනේ? උදේ වාන්දර නැගිටලා පස්සෙ තමන්ගේ මහල බලන්න. මට මොනාද ඕනේ? ඊට පස්සේ මට මොනාද ඕනේ කියලා ඇඟවල පස්සෙ තමන්ගේ දෙවිදල් හත්දී. මට හොඳට හරි හම්බ කරන්න. දරුවන්ට හොඳට උගන්වන්න. සාර්ථකව පෞලිජේ ගත කරන්න. එක එක ಜಾති දේවල් දී. අන්තිමට හරි මම නිවන් දකින්න ඕනේ කියලා දෙකක් තියෙනවා. හැබැයි ඊට පස්සේ රැයට නිින්දට ගියාම නින්දර ගියාට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න. මං උදේ ගිහුව මට අහවල් දේවෝනේ මේ වෝනේ මේ වෝනේ නිවන් දකින්නත් ඕනේ කිව්වා. මං උදේ ඕනේ කිව්ව දේවල් වලට අනුකූලව තමයි වැඩ කටයුතු කරන්නේ. පොඩ්ඩක් නින්දර ගියාට පස්සේ හිතලා බලන්න. දැන් උදේ වාන්දර ගිහුවා මට මොනවාද මට ඕනේ නිවන් දකින්න. දැන් නින්දර ගියාට පස්සේ කල්පනා කරලා බලන්න මම මොනවාද කරේ. බැලුවට පස්සේ ලෝක උලාහාගෙන ලෝක පස්සේ දුවන වැඩ පිළිවෙලා තමයි කරේ. එහෙනම් මං නිවන් දකින්න ඕනේ කියලා කිව්වා. නිවන ලැබෙන විදිහට මම වැඩ කටයුතු කරලා නැහැ. එහෙනම් මම නිවන ලැබෙන විදිහට වැඩ කටයුතු කරේ නැත්නම් මට නිවනක් ලැබෙන්නේ හේතුනේ. අන්න එහෙනම් නිවන ලැබෙන විදිහට මම වැඩ කටයුතු කරගන්න ඕනේ කියන අදිත්‍යයන් ඇති කරගෙන නින්දට යනවා.
ඊළඟට දැන් තමන්ටම ලැජ්ජාවක් ඇති වෙන තමන්ට මං නිවන් දකින්න ඕනේ කියලා මොනවද මේ උදේ ඉඳන් කරලා තියෙන්නේ ලෝකපත් දුවන කෙනෙක් ඉන්නේ කරලා තියෙන්නේ අන්න තමන්ට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙන අන්න ඒ නිසා තමන් තව මං තව දිගේ තව අප්‍රමාදී වෙන්න අන්න අදහස් අරගෙන හටියුදු කරන අන්න එතකොට මොකද හිතේ එන්න එන්න අර තියෙන උනන්දු උමනා වැඩි වෙන ඒ උනන්දු උමනා වැඩි වෙන විදිහේලා මේ මාර්ගය වඩන්න හොඳට මේ අප්‍රමාදී මේක වඩන්න ඕනේ කියලා ඉතින් බැහැගෙන හටියුදු කරන්න පටන් ගන්නවා අන්න එතකොට එතකොට අර විදිහට තියෙන අර සම්බැදි ගැතියක් තියෙනවා ඒ මොකක් හරි එහෙම දෙයක් තියෙනවා අරට බව තියෙනවා උනන්දුව නැති වෙන එකක් තියෙනවා ඉන්න ඉන්න මොකක්ද හිතෙන්නේ ওই විදිහට උදේ පාන්දරේ උමනාම් කියන රැට මම මොනවාද කරේ කියන එක එන්නේ මෙන්න මේකට තියෙන උනන්දු උමනා වැඩි වෙන අපි නිතර නිවෙන ආනිසංස දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට දැක දැකයි මේක ඒ විදිහට කරන්නේ. ඊට පස්සේ ඉන්නේ ওই විදිහට කරගෙන යනකොට මුළු දවසේම හරියට ධර්මානුකූලව නිවන් මාර්ගේ වැඩෙන විදිහට මම කටයුතු කරා කියලා හිතුවේ වෙන්න පුළුවන් දවසක් තියෙනවා. අන්න තමයි හොඳට මාර්ගයේ වැඩමු දවසක්. එදාට මහ ප්‍රසාදයේ කී අද දවසේ මම බොහොම සාර්ථකව නිවන් මාර්ගේ මුලදී පටන් ගත්ත වෙලේ ඉන්න. මේ නිදා ගන්න මොහොත දක්වා මම අප්‍රමාදීව ආර්ය මාර්ගයේ වැඩුවා කියලා හිතුවේ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වඩදී අපි නිවනේ ආනිසංස දැක්ක කර්මට අපිට මේක උනන්දු වෙන්න වෙන්නේ. ඒ අපි යමක් වටින වෙයි කියලා දැකේ නැත්නම් ඊදී ලබා ගැනීම සඳහා හදිසි කරන්නේ නෙයි. දැන් අපි දැන් ආදරය කියන කෙනා ආදරය යන ගුණාක වටින හැම දෙයකටම වඩා ආදරය යන වටින වෙයි කියලා අදහස තියෙන නිසා. මොන වැරදිදිපත් ආදරය කරන්නේ ආලේ හදා ගන්න. ඒකට යන්නේ විලාව තියෙනවා. මොකද මේක වටින වෙයි කියලා දැක්ක නිසා. හැම දෙයකටම වඩා මට සල්ලි වටින. ඔන්න ඔයාට හද තියෙන කෙනෙක් ඉන්නවා. ඒක නොකහ නොබි හරි හම්බ කරගන්න. වෙලාවකට පෑමක් බීමක් ගන්න. කන්නේ බොන්නේ නැතුව හරි හම්බ කරගන්න. මොකද? කන්නවත් වෙලාව වැය කරන්නේ. ඒ තරම් එයාට සල්ලි ලොකුයි. ඒක වගේ. ඒ මට්ටමට නිවන ලොකු නාන. ඒක නොකහ නොබි හරි නිවන් මඟ වඩන එක නේද කරන්නේ. ඔය ලොකු හාමුදුර එක විග්‍රහයක කරන්නේ. කන්න නැන්නා. බඩට පොල් දෙල්ලක් බැඳගෙන හරි ගවන්නේ මේ කොහොඩටයක් පුච්චගෙන කාලා හරි ගවන්නේ මේ නිවර්මක වැඩපා කියනවා කොහොඩටයක් පුච්චගෙන කාලා ඉතින් එහෙනම් අපිට මේක අවශ්‍යතාවය ඉතින් තාවන එහෙනම් ඉතනයි එන්නේ කන්න දෙයක් නැන්න කොහොඩටයක් පුච්චගෙන කාලා හරි ගවන්නේ බඩට පොල් දෙල්ලක් බැඳගෙන හරි මාර්ගය වලින් එකයි කරන්න තියෙන්නේ ඒ අවශ්‍යතාවය අපි ඇති කරගන්න ඒ අවශ්‍යතාවය කියන්නේ එක නිකන් ඇති වෙන්නේ නැහැ නිවන කියන්නේ මොකද්ද කියලා ආපු අනන්ත සංසාර ගමන පුරාම අපි තේරුම් ගන්න තිබෙන්නේ මුළු සංසාර පුරාවටම අපි තේරුම් ගන්න තිබ්බේ මේ පංච කාමී තමයි එකම නිවි ආපාදී තමයි එකම නිවීම සැනසීම අනන්ත සංසාරේ බලන අපි තේරුම් ගන්න තිබ්බේ ඔහොම අන්න මේ විදිහට මහා මුලාවක අඳ වෙලා තමයි අපි හිටියේ දැන් මේ ජීවිතේ තමයි දැන් මේ සාධාරණයක් වැඩිලා ඇත්තටම නිවන කියන්නේ මොකද්ද කියන එක දැන් මේ තේරිලා තියෙනවා එදෙනම් අපිට තේරිලා තිබෙන්නේ ඇතර මොකද්ද නිවෙන කියන්නේ කියලා. එහෙනම් දැන් එකපාරට දැන් මූලික සම්මාදිටිය ලැබුවා. නිවෙන කියන්නේ මොකද්ද කියලා. නැවත නැවත නිවෙනීමේ වටිනාකම අපි හිතන්න ඕනේ. ලෝකේ වාසය යනකොට තියෙන කින්න දකින්න ඕනේ. ඒ ලෝකේ වාසය යනකොට තියෙන කින්න දැකලා මේක අතහැර මෙලි නිදි නිදහස් වුණා නම් මේ කින්න නැහැ. මේ පිළිම මේ ධාහි මේ අසහාය නැහැ. මොන තරම් නිදහසක්ද නිවීමද දැනෙන්නත්. අනේ නිවෙනී ආනිසංස දකින්න කොච්චර මේ බණ කතා කරලා බණ කිව්වත් බණ කතා කරලා මොන දේවල් කරා නිවනේ වටිනාකම හිතන්නේ නැතුව අපිට මේක උනන්දු ඇති වෙන්නේ නැහැ. ඒක වටිනවයි කියලා හිතන්නේ හිතන්නේ තමයි ඒ වෙතර නැඹුරුතාවය කියන්නේ. අපි මොකක් හරි දෙයක් වටිනවයි කියලා හිතුවොත් තමයි වටිනේ ඒකට නැඹුරුතාවය ඇති වෙන්නේ අපිට. ඒක කරන්න ඕනේ කියන එක ඇති වෙන්නේ. මේ ලෝකේ වටිනාකම නැති දෙයක් අපිට කරන්න ඕනේ කියලා අදහසක් එන්නේ. දැන් ළමයි ඉන්නවද ෆෝන් පිටුවක් කෝල් කට්ටල් දෙකක් අරගෙන බැරි කොටක ඉන්න හොඳ කෝම්බින් ටිකක් ගන්න මේ જાතිය තාවක් කියනවා කෝම්බින් ගන්න ඉන්නවද හැබැයි පොඩි පොඩි කාලේ පොඩි පොඩි කාලේ ඉඳන්ම හිතුන්නේ නැද්ද කෝම්බින් ගන්න කලින් ලොකු වැඩක් කියලා ඒක හරි වටින දෙයක් එන්න අම්ම බත් කවන්නත් හරි අමාරුයි කෝම්බින් ගන්න කියන කෙනෙක් කණේකට වඩා කෝම්බින් ගන්න කෙනෙක් ඒ මොකද ඒකට වටිනාකමක් දීලා තියෙනවා කොම්පියුටර් ගහන්නේ ඒ තරම් ලොකුයි. දැන් එහෙනම් දැන් තමන්ට කොම්පියුටර් ගහනවා කියන එක දැන් තමන්ට වටින්නේ. හරයක් නෙදේ වැඩ. ඒ නිසා දැන් තමන් කොම්පියුටර් ගහන්නේ යන්නේ. යන්නේ නැති එක වටින්නේ නැහැ කියලා දැක්කනවා.
ඉතින් තම මොකක් හරි දෙයක් වටිනවයි කියලා හිතනවා නම් වටිනවයි කියලා හිතන වැඩිම කරන්නේ තමයි දඟ දෙනෝ බීතරෑ වෙනවා. එහෙනම් අපි මේ ධම දැක්ක තැන් පටන් නිවන වටිනවා කියන තැන අපි ඒ ගැන හිතන්න ඕනේ නිරන්තරයෙන්. ලෝකේ පස්සේ යනකොට ගින්න දැකලා ඒ පස්සේ යන්නේකින් මිදුන නම් මේ ගින්න නැහැ. ඒක මොන කෙනෙක් ඉන්නත් කොච්චර නිදාහද නිවීමක්ද. ඕක දකින්න ඕනේ. අන්න එතකොට තමයි මේ නිවන ආනිසංස හිතන්නේ හිතන්නේ. ලෝකේ නිවන ආනිසංස හිතන ලෝකෙ ගින්න දකින්න ඕනේ. ලෝකෙ ගින්න දැකලා මොකක් හරි ආස්වාදයක් පස්සේ යනවා නම් මොන ගින්නක්ද. මොනි විදිහකින් හරි ආස්වාදයක් ලබා ගන්න කියලා දඟලනවා නම් අප්‍රමාණ 10ක් අදහානියක් ගින්නක් නිදා. මාත්‍රයකින්ම සහනය හැනදිලා තියෙනවා. ඕක හිතන්න ඕනේ. එහෙනම් මේ පස්සේ යන්නේක අදහයන් වැඩි මිදි නිදහස් වුණා. මේ ගින්න මේ ධාහ මේ අසහන එකක්වත් නැහැ. මොන කැනදින්නද කොච්චර සාන්තියක්ද නිදහසක්ද නිවීමක්ද. ඔබ හිතන්න ඕනේ. તો ඉතර නැව්වල ගමනක් යනකොට කුරුල්ලෙක් අරගෙන ගිහින් දින කූඩු කරලා. මේක කූඩු වෙන්නේ කැවැත්තෙන් නෙමෙයි. මර නී. හරි ආසාවෙන් කැමැත්තකින් එහෙම ඉන්නවා නේද? එතකොට නැව හදි ජීවත් අදරමන් වුණොත් එහෙම. මෝ කූඩුවෙන් එළියට අරගෙන යෝගාලා වන්නේ. ඔය ඉතලට ඉගිල්ලා ගිහිලා බලනවා ඩොඩ බිමක් තියනවාද කියලා. ඩොඩ බිමක් දැක්කේ නැත්නම් මොකක්ද වෙන්නේ? ඌ ආවම අමිල නැවේ සුබගහයි ඉතලම කොටසේ වහන්නේ. හරි ආසාවෙන් කැමැත්තෙන් දින්නේ. නැහැ. කර ගියා ගන්න දෙයක් නැති ගමන. අකමැත්තෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. මර ගියේ ඉන්නේ. ආය යෝගාල බැන්නුවට පස්සේ ඩොඩ බිම දැක්කද? නැව වැද්ද බලාද කියනවා. එන්නේ. මෙන්න මේ වගේ අපි මේ ලෝකේ ආදීනෝ මනිතිකාර කරාන පටන් ගන්න ගියන් ලෝකෙ ඉන්න දැකිනවා කියලා කියන්නේ. හරියට මේ ගුරුල අහකට නැවින් අහකට ගිරුණාවා. අපි නිවන යානිසස දැකි නැහැ කියන්නේ ගොඩමින දැකි නැහැ. අනු ආයි නැවට වෙනවා වගේ අපිට ලෝකෙ ඉපහා වෙනවා බය හිතෙන මිදෙන්න ඕනේ කියලා හිතන ආයි ලෝකෙමයි ඉන්නවා. අපි නිවන යානිසස දැක්කනම් හරියට ගොඩමින දැක්කවා. අන්න මේ වැට වාසකින් දු ගොඩගෙන කරා යනවා වගේ අපේ හිත ලෝකෙ මිදිලා නිවනේ හිත බීද. එහෙනම් අපි මේ විදිහට මේ නිතර නිවන ආනිසංස මනසිකාර කරන්නේ. ගොඩක් අය ආදීනෝ පැත්ත විතරයි හිතන්නේ. එතකොට පුරු විදර්ශනාවක් වෙන්නේ. පුරු විදර්ශනාවක් වෙන්න නම් නිවන ආනිසංස මනසිකාර කරන්න. අතහැරන ලෝකෙ දින ගින්න දැක්ක අතහැරන වැඩි විදි නිදහස් දිමේ සාන්තිය දැක්ක. ඒකේ මඟ වැඩෙන ප්‍රමි. පුරුණ විදර්ශනාවක් වෙන්නේ ඒකෙන්. අපි අන්නේ විදිහට කරගෙන යන්නේ. එතකොට උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් මේ ජනේන කතා ගන්න කතා නොකරන බඩ පිට බලන මලබෝධන පහ ගන්න. ඒ හැම අවස්ථාවකම බව අපිට කරන්න තියෙන්නේ මේ මඟ වැඩනේ. ඒක ගිහිුණත් පැවිදුණත් එච්චරයි. දැන් තමන් ගිහි ජීවිතේ ගත ගන්නවා කියලා අපිට කාලෙ නෑ කියලා එකක් නෑ. ඉතින් ගිහි ජීවිතේ ඉඳලා ගන්න වැඩ කටයුතු වෙන්න දේවල් ඒවම උපමා වේමාවෙන් සංසන්දනය කරලා අරගෙන. ඒ කරන දේවල්ම කමට හන කරගෙන. එකින් මඟ වඩන්න පුළුවන්. භාවනා කරන වෙයි කියන කියන්නේ ඇස් දෙක පියාගෙන, පැත්තකට වෙලා ඉඳගෙන, එහෙමම කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉමේ දිනදා විදිනදාගේ වැඩ කටයුතු කරන ගමන්, ඒ විදිහට කරන්න පුළුවන් මුළු ලෝකෙම මේ තියෙන හැම ආරම්භණයක්. අපිට භාවනාවට කමදහන. අපි ඒක කමදහනක් කරගන්න. අන්න මේ විදිහට අපි මඟ වඩනවා නම් මේ මාර්ගේ නොවැඩි තියෙන්නේ. මුල හරිනම් මෙන්දාක ඔක්කොම හරියයි. මුල නියම තමයි නියම කල්යාණ මිත්‍රයේ කියන සාධර්මයේ ප්‍රවණය කරන ලෝකෝත්තර සම්මා දිට්ඨිය දීලියන. එදෙන් පටන් යාට වරදින්නේ නෑ. දීගෙන වෙන්නන්නේ මග හොඳට තිබේන. යන්න දැසත් පිළි. කිම බැදි වල යන්නේ මම් මුලා වූ අයිති. දීගුල් සාධර්මයේ වහල වෙන. මේ නිවන් මාර්ගය පැහැදිලිව විග්‍රහ කරන කල්යාණ මිත්‍රයේ ඉන්න මාර්ගය හොඳට තියෙනවා. යන්න දැසක් වෙන්නේ සම්මා දිට්ඨියට පත් වෙලා තියෙන්නේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙලා ලෝකෙපත් ලෝක උදාකාගෙන ලෝකෙපත් යන වැඩ පිළිවෙල හරයක් නැහැ කියලා දැකලා ඉදී ඒ නිසා යථාර්ථය දකින්න අමුදී ඉගෙන ගන්න දෙයක් නැහැ යථාර්ථය තේරෙන්නේ සමන්න තනියම මේ මාර්ගේ වඩාගෙන යන්න පුළුවන් යන්න දැසක් වෙන්නේ ඉතින් යන්න දැසක් වෙන්නේ කිම බැදි වෙලා යන්නේ පාර යන්නේ නැතුව මොකටද මේ තවත් කැලෑවල වල යන්නේ වින්ගන්න මම් මුලා වූ අයෙක් හරියට මේ පාර දන්නේ නැතුව මුලා වෙච්ච කෙනෙක් වගේ අන්දේ බාලයෙක් වගේ උපජනනයෙක් වගේ මෙච්චර හොඳ මෙච්චර නිවන් මාර්ගය පැහැදිලිව පැහැදිලි දීලා
මාර්ගේ වැඩන්නේ ඇස් දෙක පැහැදිලිලා තියෙන්නේ මොන ඉහිකට ගහනවා කැලේ දින්න. ඉතින් ඒකම ඔබ තේරුම් ගන්න ඕනේ.